සීතල වැස්ස පින්න අවුව හොඳ හැටි හුරු උවද රාත්‍රිය වන විට netma උණ සීතලෙන් ගැහෙන්නට ගත්තේ ඇයට තවමත් මෙම නවාතැන නොහුරු නිසා විය යුතුය අඩක් තිබී සිටි නිසා පැමිණි විගසනාගත්තද ඇගේ දන හිස පමණ වෙනතෙක් දිගු හිසකේ තවමත් වියලී නැත හිසද නලලද බරගතියක්ද නීරිතුම් දෙන්නට ඌයේ ඇයව තවත් පීඩාවට පත් කරමින් දිනේ පුරා නිරාහාරව සිටීමද මේ හිස රදයට හේතුවක් බව ඇය දනි netma ළමයෝ ඇවිත් රැකෑම කාලා ඉන්න අශෝක ඇගේ කාමරයේහි දොරට තට්ටු කර පවසා ගිය පසු netma හට කාමරය තුරට වී සිටීමට නොහැකිය තම අසනීප පිළිබඳව පවසමින් නිවැසියන්ට අනවශ්‍ය කරදරයක් වීමට නොසිතූ ඇය පඩිපෙළ බසිමින් බැස ගමන් කළේ සාලේ වෙතට එන්න පුතා සාලේ දකුණු දෙසින් නැගුණු හඬට එදෙස බැලූ netma කෑම කාමරයේ වන් කොටසට ගමන් කළේ මද සිනාවකින් මුහුණ සරසාගෙන වාඩි වෙන්න දවසටම හරියට කෑමක් නැති නිසා බඩගින්න ඇති නේද හොඳට බෙදාගෙන කන්න මේ වෙන විටත් ආහාර ගැනීම ආරම්භ කර තිබූ ආනන්ද පැවසුවේය මම කීවත් එක්ක හවස කන්න කියලා කොහෙද බෑ කීවනේ netma අතට පිඟානක් ලබා දෙමින් පැවසූ අශෝකාද කෑම මේසයට වාඩි විය කිරිතේක බීවම බඩ පිරුණා ඇය නොහයෙන් කතා කළ නිසාම අශෝකා හා ආනන්ද ඇයදස බැලුවේ එකටම ඔයාට අමාරුද පුතේ අපි බෙහෙත් ගන්න යමුද ඔන්නැස පැන්ඩොල් බීවනේ මට ඒ හැටි අමාරුවක් නෑ netma කතා කළේ තම අපහසුතා සංගවාගෙන කො අපේ රණ්ඩුකෙක්ක වර්ජනේද ආනන්ද විමසුවේ අශෝකා දෙස බලා තරමක් සිනාසී බඩගිනිය આવොත් කන්නේ නැත ආපෝ මට නම් බෑ ආනන්ද හවස කිරියක දෙන්න ගියාම මගේ ඇඟට පැන්නේ කාළිය අම්මා වගේ ඔයාගේ දුවනි ඉතින් ඒක අහන්න දෙයක්ද ඔයා ළමයට සැර කරන්න එපා ආනන්ද කෙල්ලට හරියට දුක හිතෙනවා මම් බනිනවා වගේ නෙමෙයි ඔයා බැන්නම කාලාන්තරයක් තිස්සේ පලි දරනවා රාත්‍රී ආහාරය සඳහා සුදුබත් සඳහා කුකුළු මස් කරියක් කළු කඩල වෑංජනයක් මෙන්ම පොල් සම්බෝලයක් සාදා තිබුණේ අශෝකා විසින් ආහාර වේල ඉතා රසවත් ලෙසින් පෙනුනද එහි සුවඳ ඉතා ප්‍රණීත වූද සිත්සේ ඒ රස විඳීමට බාධාවක් විය netmaගේ හිස රදය හොඳට බෙදාගෙන කන්නක පුතා හිමිදිරි පාන්දර මිදුලෙහි ඇති බත්තට අහුලෙන දෙමෙරච්චකු විලසට netma ආහාර ගන්නා අයුරු දැක ආනන්ද පැවසුව අතර ඇය ඊට ප්‍රතිචාර දැක්වූයේ ලැජ්ජාශීලී සිනාවකින් ඔයා මෙහි ආව බව අම්මා හැම දන්නව ඇති නේද ළමයෝ අශෝක සූදානම් වූයේ ඇය පිළිබඳව වගතුග මදක් දැනගැනීමට ධර්මමිස් කීවා ඔයාගේ අම්මා ගමේ ඉන්නවා කියලා අශෝක නැවත පැවසුවේ තම සැමියා දෙසද බලා අම්මට ලියලා එන ගමන් ලියුම තැපල් කරා මැඩම් ධර්ම මැඩම් කීවා මැඩම් ගෙනසගෙනු යහලා මෙහි ඇඩ්‍රස් එක දන්වලා යවන්න කියලා ඇය අවසන් වචන කිහිපය පැවසුවේ බය අඩු ලෙසින් එනිසා ඇය ආහාර ගැනීම පිළිබඳවවත් අවධානය දුන්නේ නැත ඔයාට ඕනේ නම් කෝල් කරලා හරි කියන්න පුතා ඒක ප්‍රශ්නයක් නෑ දැන් ඔය අම්මගේ ළඟ එතකොට කවුද ඉන්නේ ධර්ම මැඩම් අපිට විස්තර කීවා ටිකක් ආනන්දද කතා කළේය අම්මා ඉන්නේ අපේ ලොකු අම්මා ගාව නිසා එහෙ ෆෝන් එකක් නෑ අපේ අම්මට තියෙන්නේ ඇවිදින්න බැරි ලෙඩේ නිසා ලොකු අම්මා තමයි ඔක්කොම වගේ කරන්නේ පොඩ්ඩක්වත් ඇවිදින්න බැයිද netma නෑ මැඩම් ටික ටික පුළුවන් එක කකුලකනේ ඇදේ තියෙන්නේ ඒ තමාරුයි ඉස්සර නම් ටික ටික ඇවිත්තා ඒ දැන් ඇඟේ බර කකුලකට වැටිලා නිසා කොන්ද කැක්කුම් අල්ලනවා ඉතින් ඒ නිසා ඇඳේ තමයි වැඩිපුරම තම මව පිළිබඳ කතා කිරීම නිසා මේ වෙන විටත් ඇගේ දෙනෙත් පිරී තිබුණේ කඳුලින් එච්චර අපහසුතාව තියාගෙන නිවාසයට ඇතුළත් කරලා හරි උසස් පෙළ වෙනකන් netma විස්කෝලේ යවන්න හිතපු එකම කොච්චර දෙයක්ද
නෙත්මාගේ කඳුලෙලි දෙස බලා ආනන්ද පැවසුවේ මදක් සංවේදී වෙමින් මම නම් හැදුවෙම සාමාන්‍ය පෙළින් පස්සේ රස්සාවකට යන්න සර් ඒත් අම්මා කැමති වුණේ නැහැ මේ ඔක්කොම තියලා රටකටවත් යන්න තියෙනවා නම් මං කැමති සර් මට ඕනේ අම්මයි ලොකු අම්මයි හොඳින් බලා ගන්න මමයි අම්මයි නිසා ලොකු අම්මත් දුක් විඳිනවා නෙත්මා වරින් වර යටිතල සැපමින් කතා කළේ ඇති වූ වේදනා බර හැඟීම් පාලනය කර ගැනීමට මෙන් නෙත්මා මේ රට යන්න කීවේ හවුස් මේඩ්ද ඔව් මැඩම් පිසුද ළමයෝ යන්න තියා හිතන්නවත් එපා අනික ඔයා වගේ පුංචි කෙල්ලෙක් අශෝකාද එලෙස කතා කළේ ඇය පිළිබඳව මහත් දුකක් දැනි දැන් මේ ජොබ් එක හරින පුතා මේක කරගෙන ඉන්න අපේ රේෂ්ම පුතා ගාව වැඩ කරන හැමෝම හොඳ සැලරි ගන්නවා ඔයාට ගෙදර ආයට සලකන් හොඳට ජීවත් වෙන්න පුළුවන් ආහාර ගැනීම අවසන් කර ආනන්ද සූදානම් වූයේ කෑම මේසෙන් ඉවත් වීමට සර්ටයි මැඩම්ටයි පින් සිද්ධ වෙනවා මාව මෙහි නතර කරගත්තට ඇය ස්තුතිපූර්වකව වුන් දෙස බලා පවසන විට ඇහි පිහාටු වෙවි එල්ලී තිබූ කඳුළු බිඳුවක් ඇගේ කොපුල් තලය හැඩ කරන්නට විය අපිට සර් මැඩම් කියන්න ඕනේ නෑ ළමයෝ අන්කල් ඇන්ටි හරි නැන්ද මාමා හරි කියන්න ආනන්ද එසේ පවසා පිටව ගියද ඔහු ඒ පැවසූ කාරණයට නම් අශෝකා සතුටු නොවීය අවශ්‍යතාවයේදී කාටත් උපකාර කරද අශෝකා යනු පිටස්තරයින් අතේ දුරටත් වඩා දුරින් ආශ්‍රය කරන තැනැත්තියකි පසුදින රැකියාව සඳහා පිටත් වීමට අවදි විය යුතු උවද නෙත්මාහට මේවන විටත් උණ වැළඳී අවසන් අනේ දෙයනේ අද නොගියොත් කොහොමද මට හම්බෙච්ච රස්සාවත් නැති කරගන්න බෑ නිවාසයේ ඉද්දිත් උණ පිටින් මං කොච්චර වැඩ කරලා තියෙනවද ඒ නිසා අමාරුණත් යන්න මොන උඩුමහල සඳහා තනා තිබූ නාන කාමරය පෙරදින අශෝකා විසින් ඇයට පෙන්වා තිබූ නිසා නෙත්මාහි ගමන් කළේ පිරිසුදු වීමට සිතාගෙන මේ වෙන විටද අශෝකා යොම් පිහුම් අරඹා ඇති බවට ශබ්දවලින් හඳුනාගත් ඇය මීට මදක් කලියෙන් නවදි වී ඇයට සහාය වීමට නොහැකි වීම පිළිබඳව පසුතැවුණාය සීතල වතුර අත ගැවටි නෙත්මා වේවුලා ගියද ඇය සිත ධෛර්ය කරගෙන ඇඟපත සෝදාගෙන සූදානම් විය අනතුරුව කාමරයට පැමිණි අය හැඩ වුණේ පෙරදා සැරසුණු කළු ෆිෂ්ටියල් සායටම වෙනත් බ්ලවුසයක් හැඳ කොණ්ඩේ තනි කරලට ගොතා දමා සායෙහි ඉන පෙදස තවමත් සීත බවින් යුක්ත වූද ඇය සතු එකම දිගු සාය එය පමණකි ඊට අමතරව දුර බැහැර ගමනක් යාම සඳහා ඇඳීමට ඇයට ඇත්තේ ගවුන් දෙකක් හා බ්ලවුස තුනක් පමණි සූදානම් වී පහලට පැමිණි නෙත්මාගේ මුහුණට හමු වූයේ දුලාරිව ඇය නෙත්මා දෙස බලා සිටියේ සමච්චල් සිනාවක් දෙතුල් අතර රඳවාගෙන ලෑස්ත ළමයෝ මේ කිරියක බොන්න නෙත්මා දුටු අශෝකා පැවසූ නිසා ඇය ගමන් කළේ කුස්සිය වෙතට දුලාරිද ඇය පසුපස ගමන් කළේ උවමනාවට නොව ඇගේ වගතුක තවදුරටත් පිරික්සීමට ඔයා මේ ලෑස්ති වෙලා ඉන්නේ ජොබ් එකට යන්නද දුලාරි විමසුවේ නෙත්මාට පෙනෙනසේ ශීතකරණය තුලින් ශීතකල නැවුම් කිරි ඇසුරුමක්ගෙන එය වීදුරුවකට දමමින් ඔව් මිස් පෙරදින එල්ල වූ දුලාරිගේ රැවුම නිසා නෙත්මා පිළිතුරු ලබා දුන්නේ බියෙන් ඇයියේ එහෙම ඇහුවේ පසෙක සිටි අශෝකා එසේ ප්‍රශ්න කළේ දුලාරිගේ මුහුණෙහි තිබූ සිනහව නිසා නෑ නිකං අම්මි හොඳයි හොඳයි ගිහින් එන්නකෝ ඇය උස්කර දැමූ පොනිටේලය වනමින් කතා කළේ තවමත් ශීතකරණයේ දොර විවෘතව තබාගෙන දුව ඔය වැඩේ ඉවර නම් ෆ්‍රිජ් එක වහන්න මොකක්ද ඔය දොර එල්ලීගෙන ඔවා තියෙන ඔංජලි පදින්නද අශෝකාගේ තරවටුව නිසා ඇගේ මුහුණ රතු වී ගියේ බලා සිටියදීම මේක මාර වැඩක් දැන් අම්මිටයි තාත්තටයි මගේ වැරදි පුදුම විදිහට පේන්න අරන් අශෝකාට ගස්සමින් ඇය තම කාමරයේ වෙත යන්නට ඌයේ
කිසිවක් නොකල නෙත්මා හටද රවමින් නෙත්මා බ්‍රෙක්ෆාස්ට් අරන් ගිහින් කනවද නැත්නම් මෙහෙන් කාලා යනවද අනේ සමා වෙන්න මැඩම් මට උදේ නැගිටින්න බැරි වුණා නැත්නම් මම මැඩම්ට උදව් කරනවා කිසිදු උපකාරයක් නොකර ආගන්තුක නිවසකින් මෙලෙසට ආහාර ලබා ගැනීම විශාල වරදක් බව සිතමින් ඇය කතා කළේ අහිංසක අයුරින් මම ලංච කත් එක්ක මෙහෙණ ලෑස්ති කරන්නම් නෙත්මා පැවසූ දෙයට කිසිවක් නොපවසා එසේ පැවසූ අශෝකා යලි කතා කරන්නට ඌයේ නෙත්මා හට උපදෙස් ලබා දීමේ අරමුණින් නෙත්මා අපේ රේෂ්මගේ කම්පැනි එක කියන්නේ සේවකයන්ට ගොඩක් හොඳට සැලකෙන තැනක් ඒ නිසාම ගොඩක් අය එතනට යන්න pore කනවා ඒත් ඉතින් රේෂ්ම කෙනෙකු ගන්න කලින් 1000ක් ක්වොලිෆිකේෂන් බලනවා රේෂ්ම කියන්නේ ටිකක් නීතිකාරයා ඒ වගේම කේන්තිකාරයා ඇගේ උපදෙස් අසා සිටි නෙත්මාගේ මුහුණින් පළ වූයේ බියජනක බවක් ඒ අශෝකා හටද වැටහින නෑ නෑ බය වෙන්න දෙයක් නෑ තමන්ට පවර උපදේ හරියටම කරා නම් ප්‍රශ්නයක් නෑනේ නේද ඊයේ සර් කීවා වගේ නෙත්මට පුළුවන් ජීවිතේ ලස්සන කරන් අම්මා ගැනත් බලන්න මෙතන වැඩ කරලා පුතා ලෑස්ති තුනද ඒ මොහොතේ එහි පැමිණියේ ආනන්ද වික්‍රමනායක නෙත්මා ඔහු දෙස බලා නැගුවේ ඇයට පුරුදු අහිංසක සිනහව යමු එහෙනම් කායකට නගින්න පුතා හොඳයි සර් අශෝකා පිළියල කර දුන් කෑම පෙට්ටි දෙක තම් බෑගියේ දමාගත් නෙත්මා කාරයේ වෙතට පිටත් වූයේ දෙදෙනා හටම වැඳ ආශිර්වාද ලබාගෙන හැමදාම ගිහින් දාන්න ඕනේ නෑ ආනන්ද අශෝක පැවසුවේ නෙත්මා පිටත් වෙනතුරු සිට තාමේ ළමයාට හුරු නෑනේ අශෝක අනික අහිංසක කෙල්ල අපි උදව් නොකර කොහොමද ඒක හරි මම කියන්නේ ආනන්ද අපි කරන උදව්වක් ඈතින් ඉඳන් කරමු ඒ ළමයා බස්සල යන්න නොදන්න කෙනෙක් නෙමෙයිනේ අපිටත් ඉන්න කෙල්ලෙක් නේ අශෝක මට මේ කෙල්ලගේ මූණ දැක්කම බඩ පපුවපත් වෙනවා පුදුම අහිංසකකමක් ඒ වගේම හරිම බය අඩුයි මටත් මූණ දැක්කම හරි දුකයි තමා මං කීවා හොඳට වැඩ ටික කරන්න කියලා දන්නවනේ අපේ රේෂ්මලගේ හැටි මට බය කෙල්ලට එක දවසින් වැඩපා වේද කියලා කොල්ලර කියන්න ඕන වැඩ ටික අල්ල ගන්නකම් කෙල්ලට සැරවැර කරන්න එපා කියලා ආනන්ද පිටත් වීමට සූදානම් විය ඔයා ඔවා කියන්න යන්න එපා ඒවා ඒ ළමයා ගොඩනගා ගත්ත දේවල්නේ ඊගාවට හිතයි අපි යාගේ බිස්නස් එකට ඇඟිලි ගහනවා කියලා මොන වුණත් තාත්තත් නැතිව රේෂ්ම ඔය ඉන්න තැනගෙන අපි සතුරු වෙන්න ඕන ආනන්ද ඒක නම් ඇත්ත තමා සල්ලි තිබුණා වුණත් මිනිහෙක්ට ලේසි නෑ දියුණු වෙන්න ඕනේ තරම් සල්ලිකාර පවුල්වල ළමයි ඉන්නවා නැති නාස්ති වෙන ඒකට රේෂ්ම පුතා ගියේ හරිපාරේ ඒක කියද්දි මතක් වුණේ අයියගේ දානෙත් ළඟයි නේද ඔව් මම අද එහෙත් යනවා අක්කමට කීවා එන්න කියලා ඒගෙන කතා කරගන්න මං ගිහින් එන්නම් අශෝක කෝ අපේ කියලා තාම කාමරේද උදේ නම් එළියට බැස්සා පස්සේ මාත් එක්ක ওই මොකියකටද මන්ද කේන්ති අරන් ආයෙම ගිනි අරන් ගියේ පෙරදින ලෙසින්ම ආනන්ද නිත්මාව රූ කොස්මැටික්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඉදිරි පිටින් බස්සවා ගමන් කළේ ඔහුගේ කටයුතු වලට නිත්මා ආයතනයේ වෙතට ඇතුළු වී වටපිට බලන්නට ඌ අතර ඇයවදුට විගස ඇය අසලට පැමිණියේ පිළිගැනීමේ නිලධාරිනිය ගුඩ් මෝර්නින් මිස් නෙත්මා ඇය වෙතට සිනාවක් පා පැවසුවේ නිරහංකාර ලෙස ගුඩ් මෝර්නින් ඔයා ඔෆිස් රූම් එකට යන්න සර් ඉන්නවා ඇය පැවසුවේ නෙත්මා පැමිණි විට තමා වෙත යොමු කරන ලෙසට රේෂ්ම අනකර තිබූ නිසාවෙන් අශෝක මැඩම් කීව හරි සර් ගොඩක් නීතිදාන කෙනෙක් වගේ නැත්තම් මොන කම්පැනි එකේද බොස් 7:30 වෙද්දී ඇවිත් ඉන්නේ එසේ සිතමින් ඇය ගමන් කළේ කාර්යාල කාමරයේ වෙතට ඇය දොරට තට්ටු කර රේෂ්මගේ කැඳවීම ලැබෙන තුරු බලා සිට අනතුරුව එහි ඇතුළු වූ ආය මේ වන විටද දුලාරි විසින් රේෂ්ම හට ඇමතුමක් ලබා දී නෙත්මාගේ ඇඳුම් පැළඳුම් හා ඇගේ විලාසිතා පිළිබඳව විස්තරයක් කර තිබූ නිසා රේෂ්ම නෙත්මාගේ හිසේ සිට දෙපතුල දක්වා බලා සිටියේ එක එල්ලේ උණ ගතිය නිසා මලානික වී තිබූ ඇගේ මුහුණ දෙස බලා සිටි ඔහු පිළිවෙලින් ඇගේ කොණ්ඩය පාළුවට ගිය කරහා දෙකන් බ්ලවුසය සායදෙස බැලූ අතර ඔහුට ඇගේ දෙපා පෙනුනේ නැත
ओहुगे ए बेल्मन निसा अपहसुतावेट पत्तु अय तम अद्बैगे पटिय देयत्तुलिन तरहे अल्लागेन व्यायाम कले मुहुन मत सिनावक रंधवा तबा गैनीमट सैहीमकट पत्तनतुरु अयव नरंबू ओहु अनतुरुव दुरकथन रिसीवरे कनहि तबा यमेकु कैंदवीय इन मिनित्तुवक गतवीमटत् मत्तेन कार्याल कामरे तुलट ऐतुलु ऊये रूमत हेडकार विलासिदा कारिया सर ओनिला अफे ऑफिस के मुकुत वेकेंसी ओनी किला हितने पोस्ट का अपने अंदर ओहो पैवसु पसु एकी तारुनीय मदक कल्पना कला अतरे नेतमा पासे कटे वी सिटीये बीम बाला आगे ने ऑफिस स्टाफ एक नाम में यात्री केला ने सर अभी लास्ट फ्राइडे डिस्कस कले ऐतकोटे अपे फैक्ट्री के एक इट्स मिस्टर दिलुंग हेम ओनी किला इनफॉर्म कला ना न ओनिला मे गर्ल मुखेट हरी बल्ला दाण फैक्ट्री के हरी ऑफिस के हरी फैक्ट्री के नाम सर बैरीवेने का नै फैकिन वल्ट हरी दागान मम मिस्टर दिलुंगे हाला हरीट में सर की अन्न नै मट आरंदे नको दिलुम ओनिला रेशमगे कार्यालय में से मत तिबु दुर्कथने वितटगोस रूपलावान्य आलेपन निष्पादने करन आयतने खलमना करू दिलुम अभय सिंह अमता एमतुम संबंध ऊ पसु रिसीवरे रेशम अतट पत्कलाय अनतरुव पसकट ऊ ओनेला नेत्मा दस बलु अतर ए मोहते ऐ बलना आकारे ऐह कोनरदु नेत्मा सिनावकिन संग्रहकले ऐ हट दुलारी रेशम लिसटम ऐ द सिना नोवे ऐ किया ऐ सितुवद ओनेला ऐ हट पेरला पुदकले मित्रशीले सिनावा ईलांकोट सिंह एक मनीन हमुएमु